ඔන්න ඉතින් ඔයාව අදත් මගේ මේ අලුත් වීඩියෝ එකට ආයිබවන් කියලා පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මීට කලින් කරපු වීඩියෝ එකේ, ඒ කියන්නේ දියමන්ති මාලය කියන පාඩමේ දෙවෙනි කොටස විදියට තමයි මේ වීඩියෝ එක අද කරන්නේ. ඉතින් අද බලමු අපි මේ පාඩම කොච්චරක් දුරට අපිට කරගන්න පුළුවන් වෙයිද කියලා. මේ පාඩම, ඒ කියන්නේ මේ වීඩියෝ එක අපිට පටන් ගන්න තියෙන්නේ මෙතනින්ද. අපි බලමු මේ ටික ඉස්සරහට කියවගෙන ගිහින් මේ කතාව කොච්චර ලස්සනට ගලාගෙන යනවද කියලා. ඒ වගේම තමයි මේක කියවගෙන යනකොට මේ කතාවේ තියෙන අවස්ථා සම්බන්ධ ප්‍රකාශන වගේ දේවලුත් අපි බලාගෙන යමු. මොකද කෙටි හා නිශ්චිත පිළිතුරු ලියන්න ඔන්න ඔය තැන්වලට අහන්න පුළුවන්. නැත්තම් අවස්ථා සම්බන්ධව එන දෙවෙනි ප්‍රශ්නෙට දිනවනේ, ඒ ප්‍රශ්නෙට වුණත් එන්න පුළුවන්. ඇයට තමාහ එකට ඉගෙනගත් මිතුරියක් සිටියාය. ඇය කියන්නේ කවුද? මෙතන ඇය කියන්නේ ලොයිසල් මහත්මියට. තමාත් එක්කන් එකට ඉගෙනගත්ත යෙහෙලියක් නැත්තම් මිතුරියක් ඉඳලා තියෙනවා. මිතුරිය බැලීමට ගොස් පෙරලා ආ සෑම විටකම ඇ බලවත් චිත්ත සන්තාපයකට හා දුක් වේදනාවකට භාජනය වූවාය. මිතුරිය හමු විය පසු එන ඇය දින ගණනාවක්ම දුකට හා දොම්නසටද සංවේගයට හා සන්තාපයටද ගොදුරක්ව හඬා වැළපීම සිටිතක් වූයේය. ඒ හේයින් ඇය තවත් මිතුරිය බැලීමට නොයෑමට සිතා ගත්තාය. ඒ කියන්නේ මෙයත් එක්ක ඉගෙන ගත්ත එයාගේ යහළුවෙක් ඉන්නවා. ඉතින් ඇයව බලන්න ගිහිල්ලා එන හැම වෙලාවකම මේ ලොයිසල් මහත්මිය දුකෙන් තමයි ඉන්නේ. ඇවිල්ලා අඬන එකත් කරනවා ඒ දුක වැඩිකමට. ඉතින් ඇයි ඒ කියලා අපි බලමුකෝ ඉස්සරහට. එක්තරා සන්ධ්‍යාවකදී ලොකු ලියුම් කවරයක් අතින්ගත් ඇගේ සැමියා මහත් සන්තෝෂයකින් නිවසට පැමිණියේය. ඔන්න ඔයාට බඩුවක් තියෙනවායි ඔහු කීය. ඔන්න මෙතන තියෙනවා අවස්ථා සම්බන්ධ ප්‍රකාශනය. මේක කවුද කියන්නේ, කාටද කියන්නේ, මොන අවස්ථාවේද කියන්නේ කියන දේවල් තියෙනවා. වහාම කවරේ ඉරා ලියුම විවෘත කළ ඈ එතුලින් මුද්‍රිත කාඩ් පතක් එළියට ගත්තාය. එහි මෙසේ මුද්‍රණය කර තිබිණි. ඔන්නේ ලියුම් කවරේ ඉරලා ඒක ඇතුලෙන් මුද්‍රිත කාඩ් පතක් එළියට අරන් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයා සහ රම්පොඤ්ඤෝ මැතිණිය ලොයිසල් මහතාගේ හා එම මැතිණියගේ ප්‍රිය සමාගමය ජනවාරි මාස 18 වෙනි දින සවස අමාත්‍යංශ මන්දිරයේදී මහත් හරසරින් අපේක්ෂා කරති. ඒ කියන්නේ මේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ එම මැතිණියගේ මැතිණිය විසින් මේ ලොයිසල් මහත්මයාට සහ එම මැතිණියට ආරාධනා කරලා තියෙනවා. උත්සවයක් තියෙනවා ඒකට. ජනවාරි 18 වෙනි දවස අමාත්‍යංශ මන්දිරයට පැමිණෙන්න කියලා. ඉතින් ඒකට ආරාධනා කරලා තමයි මෙයාට මෙන්න මේ කාඩ් එක නිකුත් කරලා නැත්තම් දීලා තියෙන්නේ. මෙම කාඩ්පත කියවා බැලූ ඈ සැමියා බලාපොරොත්තු වන්දමින් ප්‍රමෝදයට පත්වනු වෙනුවට අවඥාවෙන් ඒ මේසේ මතට විසි කර දැම්මුවේය. දැන් ලොයිසල් මහත්මයා හිතලා තියෙන්නේ මේ ලොයිසල් මහත්මිය මේ කාඩ්පත නිසා, මේ ආරාධනා කාඩ් එක නිසා, ආරාධනා පත්‍රය නිසා ගොඩක් සතුටු වෙයි කියලා. හැබැයි එහෙම වෙලා නැහැ. ඇය ඒකත් අසතුටින් තමයි බාරගන්නේ. ඒ කාඩ් එක ඔහේ මේසේ උඩට විසික් කරලා දානවා. ඕකෙන් මට මොකක් කරන්නයි කියලාද කියන්නේ. ඔන්න එතනත් අවස්ථා සම්බන්ධ ප්‍රකාශනය. කවුද කියන්නේ, කාටද කියන්නේ? ලොයිසල් මහත්මිය විසින් ලොයිසල් මහත්මයාට. ඇයි යන්නේ? මම හිතුවා ඔයා ඕකට සතුටු වෙයි කියලා. ඔයා කවදාවත් ගමනක් බිමනක් යන්නේ නෑනේ. ඉතින් ඒකටත් එක්ක මේක හොඳ අවස්ථාවක්. ඕක මං ගත්තේ කොතරම් වදෙන් පොරෙන්ද. හොඳට තෝරලා බේරලා යොව දෙන්නේ. ලිපිකරුවන්ට ලැබෙන්නේ බොහොම ටිකයි. දලකාරයෝ ඔක්කොම ටික එහෙදි වාට බලා ගන්න පුළුවන් වේවි. ඔන්න එතන මේ සම්පූර්ණ මේක තියෙන්නේ අවස්ථා සම්බන්ධ ප්‍රකාශනයක්. මේක ඔක්කොම කියන්නේ කවුද? ලොයිසල් මහත්මයා විසින් කාටද? ලොයිසල් මහත්මියට. ඉතින් මෙතනදී මේක ඔක්කොම වලට විභාගයට අහන්නේ නැහැ. මෙතනින් මේ පොඩි දැන් අහන්න පුළුවන් සමාට මෙහෙම. ඇයි යන්නේ? මම හිතුවා ඔයා ඔකට සතුටු වෙයි කියලා.
ඔන්න ඔය ටික විතරක් දීලා අහන්න පුළුවන්. නැත්තම් මෙතන ඉඳලා ඔයා කියන තැන ඉඳලා මෙතෙන්ට එනකන් අහන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි ඉතින් ප්‍රශ්න හැදෙන්නේ. කෝපයෙන් ඔහු දෙස බැල්මක් කෙළූ ඈ නොවිසිල්ලටපත් වූවාය. ඈ ඔන්න ලොයිසල් මහත්මිය තරහෙන් තමයි දැන් බලලා තියෙන්නේ මේ ලොයිසල් මහත්මයා දිහා. ඉතින් මොකද්ද මට තියෙන්නේ ඇඟේ දාගෙන යන්න ওই වගේ තැනකට? ඔන්න එතනත් අවස්ථා සම්බන්ධ ප්‍රකාශනය. කවුද කියන්නේ? ලොයිසල් මහත්මිය ලොයිසල් මහත්මයාට. මේ ගැන ඔහු කල්පනා කර තිබුණේ නැත. ඔහු ගොත ගැසුවේය. ඉතින් ලොයිසල් මහත්මයා හිතලා නැහැ මේ වෙලාව, කියන්නේ මේ ආරාධනා පත්‍රය අරන් ඒ නතර මඟවත් එයා හිතලා නැහැ මෙයාට ඇඳගෙන යන්න මොකක්වත් තියෙනවද කියලා. ඉතින් ලොයිසල් මහත්මිය කියනවා ඇඟේ දාගෙන යන්නවත් එකක් නැහැ ඔය වගේ තැනකට යනකොට කියලා. ඇයි ටීටර් බලන්න යනකොට ඇඳගෙන යන එක? මට නම් මේක හරි හොඳයි. ඊට පස්සේ ලොයිසල් මහත්මයා කියනවා ඔන්න ටීටර් බලන්න යද්දී ඇඳගෙන යන එක හොඳයිලු. ඊට පස්සේ බලමු මොකද්ද මේ ලොයිසල් මහත්මිය කියන්නේ කියලා. මෙවිට භාර්යාව හඬන්නට පටන් අනු දැකීමෙන් අන්ද මන්දව වික්ෂිප්තයටපත් වුණු ඔහු කීමට කටට ගත් දෙයක් නතර කරගත්තේය. ඇගේ නෙත්කොන් වලින් විශාල කඳුළු බිඳු දෙකක් මතුවී මුව දෙකුණට රූරා බසින්නට විය. ඔන්න මේක කියනවත් එක්කම ලොයිසල් මහත්මිය අඬන්න පටන් ගන්නවලු. ඉතින් ඒ නිසා ආයෙ කියන්න ගියපු දේවල්වත් කියන්නේ නැතුව ලොයිසල් මහත්මිය එකත් නතර කරගත්තලු. මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ? මොකද මේ වෙලා තියෙන්නේ? ඔහු පැකිලමින් ඇසුවේය. ලොයිසල් මහත්මිය ආනවා මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ කියලා. එතනත් අවස්ථා සම්බන්ධ ප්‍රකාශනය. මෙහිදී බලවත් වෑයමකින් තම ශෝකය මෙඩගත් ඈතෙල් තෙත් කොපුල් තල පිස දමමින් සංසුන් විලාසයකින් පිළිතුරු දුන්නා. ඉතින් කොහොම හරි කරලා එයා ඒ දුක තද කරගෙන සංසුන් වෙලා දෙනවා. හරි, ඊට පස්සේ බලමු. නෑ මුකුත් නෑ, මට අඳින්න ඇඳුමක් නෑ. ඒක හින්දා ඔය පාටියට යන්න බෑ. මට වඩා හොඳට ඇඳුම් පැළඳුම් තියෙන භාර්යාවක් ඉන්නේ, යාළුවෙකුට ඕක දෙන්න. කවුද එහෙම කියන්නේ? ලොයිසල් මහත්මිය. කාටද කියන්නේ? ලොයිසල් මහත්මයාට. බලාපොරොත්තු සුන් වී යාමෙන් ඔහු බලවත්සේ දොම්නසට පත් වූයේය. ඉතින් ලොයිසල් මහත්මයා බලාපොරොත්තු තියාගෙන නෙවෙයි තියෙන්නේ ආරාධනා පත්‍රයත් අරගෙන මේ උත්සවයට යන්න. ඉතින් මහත්මිය එහෙම කියනකොට, ඔහුගේ භාර්යාව එහෙම කියනකොට ඔහුට දුක හිතෙනවලු. දොම්නසට බත් වෙලා මේ බලන්න මැඩිල්ඩායි ඔහු උද්‍යෝගයෙන් පැවසුවේ. ලොයිසල් මහත්මියට කියන තව නමක් තමයි මැටිල්ඩා. සෑහෙන ඇඳුමකට කීයක් විතර යාවිද? වෙන ගමනකට බිමනකටත් ඇඳගෙන යන්න පුළුවන් විදිහකට. ඔන්න ඊට පස්සේ ලොයිසල් මහත්මයා අහනවා මේ උත්සවයට ඇඳගෙන යන්නත් පුළුවන් විදියට, වගේම තවත් ඕන ගමනක් බිමනකට ඇඳගෙන යන්න පුළුවන් ඇඳුමකට ඇඳුමක් ගන්න කීයක් විතර යයිද කියලා. බොහොම චාම් පහේ එකක්. අර පිරිමැස්මේ යුතු ලිපිකරුවාගෙන් එකෙනීම ප්‍රතික්ෂේප කිරීමක් හෝ විස්මයානුකූල රාවයක් හෝ නොලැබීමට නම් කිව යුත්තේ කෙතරම් මුදල් ප්‍රමාණයක්ද යන්න සිතින් ගණන් බලමින් තප්පර කීපයක් මේ ගැන කල්පනා කර බැලුවාය. ඔන්න ඇයි කල්පනා කරලා බලනවා මේකට ගාන කොහොමද, මේක ඉල්ලන්න පුළුවන් ගානක්ද, ඔන්න ඔය දේවල්. අවසානයේදී ඇ මදක් පැකිලෙමින් මෙසේ කීවාය. හරියටම මට කියන්න බෑ. ඒ වුණත් මම හිතෙනවා ප්‍රැංකු 400ක් විතර පිරිමහ ගන්න පුළුවන් වේවි කියලා. ඔන්න අවස්ථා සම්බන්ධ ප්‍රකාශනය. මේ ඇසීමෙන් ලිපිකරුවා මදක් සුදු මැලි වී ගියේ. කුමක් නිසාද යත් ඉරු දිනවලදී තම මිතුරන් සමග වටුවම් වෙඩි තැබීම සඳහා නාන්තේර් තැන්නට ඊළඟ ග්‍රීස්ම ඍතුවේ සිට යන අදහසින් තුවක්කුවක් මිලදී ගැනීමට ඔහු ඉතිරි කරගෙන තිබූ මුදල් ප්‍රමාණයද
හරියටම ඒ ගණනම ඌ හේිනි. ඉතින් ඔන්න එයාටත් බලාපොරොත්තුවක් තිබිලා තියෙනවා යාගේ ආලුවොත් එක්කන්. ඊළඟ ග්‍රීෂ්ම කාලයේදී නාන්තේර් කියන තැනට ගිහින් දඩයන් කරන වටුවන් දඩයන් කරන තුවක්කුවක් ගන්න එක. ඉතින් ඒ සල්ලි ගානටම හරියනමලු මේ මැටිල්ඩා කියන මේ ඇඳුම ගන්නත්. එසේ ඌවද ඔහු හොඳයි මම ඔයාට දෙන්නම් ප්‍රැංකු 400ක්. ලස්සනම ඇඳුමක් ගන්න උත්සාහ කරලා බලන්න. ඔන්න එහෙම වුණත් ලොයිසල් මහත්මයා කියනවා හරි මම සල්ලි දෙන්නම් ඔයා ලස්සනම ඇඳුමක් ගන්න කියලා. ඊළඟට උත්සව දිනේ ළඟා වන්නට වීය. එහෙත් ලොයිසල් මහත්මියේ දුකෙන් හා දුම්නසින් සිටිනු දක්නට ලැබී. කෙසේ වුවද ඇගේ ඇඳුම නම් සූදානම්ව තිබුණි. ඒ කියන්නේ මෙයා ඇඳුමකුත් අරගෙන. හැබැයි එයා දුකින් ඔන්න තාම ඉන්නේ. එක්තරා සන්ධ්‍යාවකදී ඇගේ සැමියාට කතා කළේය. මොකද දැන් ඔයාට වෙලා තියෙන්නේ? දැන් දවස් 3ක වෙලේ ඉඳන් ඔයා ටිකක් අමුතු විදියකටයි ඉන්නේ. ඊට පස්සේ ඔන්න අහනවා. ඇයි ඔහොම ඉන්නේ දැන් දවස් 3ක විතර ඉඳලා ඔන්න ඔයමනේ ඉන්නේ කියලා. කනේ කරේ දාගන්න මොකුත්ම නැතිකම ගැනයි මම මේ දවස් ටිකේම කල්පනා කර කර හිටියේ. මේක මගේ හිතට ලොකු අමාරුවක්. අඳින්න ආභරණයක් මැණික් ගලක් කියලා මොකුත්ම දෙයක් ඇත්තේ නැහැ. ඈ පිළිතුරු දුන්නාය. මම නිකම් මොකුත්ම නැති කයක් වගේ පෙනේවි. පාටියට නොයනවා නම් වැඩිය හොඳයි කියලාත් මට හිතෙනවා. ඉතින් කලින් කිව්ව ඇඳුමක් නැහැ කියලා ඔන්න ඇඳුමක් ගන්නත් සල්ලි දීලා ඇඳුමකුත් දැන් හරි. ඊට පස්සේ දැන් ආයේ දවස් ගානක ඉඳලා දුකෙන් ඉන්නවා මෙයා. කනේ කරේ දාගෙන යන මොකුත් ආභරණයක් මැණික් ගලක් වගේ දෙයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ උත්සවයට යන්න නැතුව හිටියානම් හොඳයි කියලා තමයි ඔන්න ඇයි කියන්නේ. මෙතනත් තියෙන අවස්ථා සම්බන්ධ ප්‍රකාශන ටිකක් වගේම අර විචාර ලියනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒවා ටිකකුත්. මල් ටිකක් ගහගන්නකෝ ඇගේ සැමියා පැවසීය. අවුරුද්දේ මේ කාලයේදී මල් ඇඳීම තමයි අලුත්ම පන්නේ. ප්‍රැංකු 10ක් දුන්නම හොඳ ලස්සන රෝස මල් දෙක තුනක් ගන්න පුළුවන් වේවි. ඒත් මේ කිව්ම ඈ නොපිළිගත්තාය. ලොයිසල් මහත්මයාගේ චරිත අපිට පේන්නේ හරිම චාම් චරිතයක් වගේ. මොකද වැඩි මෝස්තර කරන ඒවට එයා කැමති නැහැනේ. හැබැයි ලොයිසල් මහත්මිය නැත්තම් මැටිල්ඩා ගැන ගත්තම එයා නම් හරිම මේ විලාසිතා කරන්න කැමති කෙනෙක්. නෑ පොහොසත් ගෑනු මැද්දේ දුප්පත් විදියට ඉන්න එක තරම් ලැජ්ජ නැති වැඩක් නෑ. ඔන්න ඉතින් මැටිල්ඩා හිතන විදිය බලන්නකෝ. දුප්පත් විදියට ඉන්න එක තරම් ලැජ්ජ දෙයක් නෑලු තවත්. එහෙම නෙමෙයි හිතන්න ඕනේ. තමන්ට තියෙන විදියට තමන් ජීවත් වෙන එක තමයි වැදගත්ම දේ. ඔයා කොච්චර මෝඩද? මෙහිදී ඇගේ සැමියා එක්වරම රාවයක් නැගුවේය. ගිහින් හම්බ වෙන්නකෝ ඔයාගේ යාළුවාව. ෆොරෙස්ටියනෝ නම හම්බ වෙලා පස්සේ ගිහින් දෙනකන් කියලා ඉල්ලගන්නකෝ. කනට කරට දාගන්න මොකවත්. එහෙම එකක් කරගන්න තරමට යාළුකමක් තියෙනව නේද කියලා ඔන්න අහනවා. කවුද? ලොයිසල් මහත්මයා. මේ ඇසු ඈ ප්‍රීති රාවයක් පිට කළාය. ඇතනේනම් මට එහෙම එකක් ගැන කල්පනාවක් වුණේම නෑනේ. ඔන්න ඉතින් මැටිල්ඩා ඔන්න ඔහොම කියනවා. ඊට පසු දින තම මිතුරිය වැලීමට ගිය ඈ තමාට මුහුණ පාන්නට වී ඇති දුෂ්කරතාව ගැන ඇයට කීවායි. ඔන්න ඊට පසුවෙනිදම මිතුරිය බලන්න ගිහිල්ලා තියෙනවා. පොරස්ටිය මහත්මිය කණ්ණාඩි මේසයෙන් විශාල ස්වර්ණාභරණ පෙට්ටියක් එළියටගෙන ලොයිසල් මහත්මිය වෙත ඒගෙන ආවාය. අනතුරුව ඒ විවෘත කළ ඈ මේවායින් ඔයාට ඕන එකක් තෝරගන්නයි කීවාය. පහුවදා යනවා දැන් මැටිල්ඩා ඔරෙස්ටිය නෝනව නැත්තම් ඇයගේ යාළුවව හම්බ වෙන්න. ඒ ගියන් පස්සේ කණ්ණාඩි මේසයෙන් විශාල ස්වර්ණාභරණ තියෙන පෙට්ටියක් එළියට අරගෙන දෙනවා ලොයිසල් මහත්මිය අතට. මේකෙන් හොඳ එකක් ඔයා තෝරගන්න කියලා. මෙහිදී මුලින්ම ලොයිසල් මහත්මියගේ ඇස ගැසුණේ වලලු වගේකට. අනතුරුව මුතු මාලයක්ද ඊටත් පසුව රණින් හා රුවනින් නිමවන ලද්දා ඌත් විශිෂ්ට කැටයමින් අලංකාර ඌත් වෙනීසියානු කුරුසයක්ද ඈ දුටුවාය. මේ රත්නාභරණ එකින් එක පැළඳගත් ලොයිසල් මහත්මිය ඒවායින් ලැබෙන අලංකාරයේ සලකාගනු සඳහා කැටපත ඉදිරියේ සිටගත්තාය. ඉක්බිතිව එහා
ඉක්බිතිව ඒවන් ලිහා තැබීමට සිත සාදාගත නොහැකි වූ ඈ පැකිලමින් වරින් වර වෙන ආභරණ හිම මුකුත් නැද්ද අනේ මිතුරියගෙන් ප්‍රශ්න කරනවා. ඔන්න ඉතින් මෙයා දැන් ගොඩක් ආසයිනේ මේ වගේ කේක් ඒවා දාන්න විලාසිතා කරන්න. ඉතින් ඒ නිසා ලොයිසන් මහත්මිය ෆොරෙස්ටිය නෝනාගේ තියෙන වලලු මාල කරාඹු මේ වගේ කේක් ආභරණ තියෙනවනේ ඒවා දාදා දාදා බලනවා. එකින් එක පැලඳගෙන බලනවා. කණ්ණාඩි ඉස්සරහට ගිහලා බලනවා කෝකද ලස්සන මොනවාද ලස්සන කියලා. ඊට පස්සේ ඒවා ගලවලා තියන්න තියෙන අකමැතිකමටම එයා ආය අහනවා වෙන ආභරණ හැම මොනවත් නැද්ද කියලා. ඇයි මේ තව තියෙන්නේ? හොඳට බලන්නකෝ අනේ. ඔයාගේ හිතට මේවයින් මොකක් අල්ලයිද කියලා නම් මට කියන්න බෑ. මේ ප්‍රකාශනයේ කවුද කියන්නේ? ෆොරෙස්ටිය නෝනා කියන්නේ කාටද? ලොයිසල් මහත්මිය නැත්තම් මැටිල්ඩට. මෙහිදී හදිසියේම ලොයිසල් මහත්මිය කළු සැටින් පෙට්ටියක බාන ලද ඉතා විචිත්‍ර දියමන්ති මාලයක් දුටුවාය. ඒ දුටු කෙනෙහි මෑගේ හදවත ලැජ්ජා විරහිත ආශාවකින් වේගේ ස්පන්දනය වන්නට වූයේය. ඒ ගණිත්ම ඇයගේ අත වෙවුලීය. උස්කරකින් යුතු ඌතම ඇඳුමට උඩින් ගෙලවටා ඒ බැඳගත් ඈ කැටපත ඉදිරියට ගොස් තම දර්ශනයෙන් තොමෝම වශීකෘතව ප්‍රහර්ෂයෙන් ටික වේලාවක් බලාගත් වනම බලාගෙන සිටියාය. ඉක්බිතිව ඈ වේදනාත්මක ස්වරයකින් මේක මට ණයට දෙන්න පුළුවන්ද? මේක විතරයි මං ඉල්ලන්නේ ඇසුවාය. ඉතින් මේ මැටිල්ඩා අර ලස්සන දියමන්ති මාලය දිහා ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් එයාට ඒක ඕන වෙලා ඒක දාලා බලනවා, කණ්ණාඩි ඉස්සරහට ගිහිලා බලනවා. ඊට පස්සේ මැටිල්ඩා මේක ෆොරෙස්ටිය නෝනාගෙන් ඉල්ලනවා, මේක මට ණයට දෙන්න පුළුවන්ද? මේක විතරයි මං ඉල්ලන්නේ කියලා. ඉතින් එයා හිතන්නේ ඒක ඇත්තම දියමන්තියෙන් හදපු මාලයක් කියලා. බලමුකො ඉස්සරහට ලස්සන කතාව. ඕකත් වැඩක් යානේ, අරයි යන්නකො ඉතින්. ඔන්න මේ වගේ තියෙන මේ අවස්ථා සම්බන්ධ ප්‍රකාශන. ඊළඟට නොවිසිය හැකි ප්‍රීතියකින් හා ප්‍රමෝදයකින් තම මිතුරිය සිප වැළඳගත් ඈ අනතුරුව එම මහාර්ග වස්තුවද රැගෙන නිවසින් පිටත්ව ගියාය. එයාට ඒ වෙලාවේ දැනුණ සතුට ඉවස ගන්න බැරි තරම් සතුටක් ලැබෙන නිසා ඈ මිතුරියවත් සිප වැළඳගෙන ඒ වස්තුව කියලා කියන්නේ එතන කතාව කියන්නේ මහාර්ග වස්තුව. එච්චර වටින දෙයක් අරගෙන එයා ගෙදර යන්න පිටත් වුණා. මේ වීඩියෝ එක දැන් මම මෙතනින් ඉවර කරනවා. මොකද මේක දැන් ගොඩාක් දිගට වීඩියෝ එක හදනකොටත් ඒක චුට්ටක් අමාරුයිනි බලන්නත්. ඉතින් ඒ නිසා ඊළඟ වීඩියෝ එකෙන් මම මේ පාඩමේ ඉතුරු ටික අරගෙන එන්නම්. ඉතින් මේ විදියට මට හිතෙන්නේ වීඩියෝස් 4ක් විතර යනකොට මේ පාඩේ ඉවර කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේකෙන් අහන මේ පාඩමේ විචාර ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නේ කොහොමද ඔය වගේ දේවල් ටිකුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවත් තවත් වීඩියෝ එකක් කරා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් එක්ක මෙච්චර වෙලා හිටපු ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි තවත් දවසකින් හම්බෙමු.